සමන්තා චහවාලිසු අ්‍රගච්චන්තුදඒවතා සද්ධම්මං මනිිරාජස්ස සුනන්තු සගගමොක්खදං දම්මසවන කාලු අයංබදංතා දමසාවන කාලු අයංබදංතා දම සවන්න කාලු අයංබදංතා නමෝතස්සේ භගවිතුූ වරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්සේ භගවිතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්සේ භගවිතු වරහතු සම්මාසම්බුද්ධස්ස හැමදිනාටම තිරුවන්සන්න ප්‍රාත්ථනා කරමින් අදත් ඔබ හැමදිනිෙක්ම ඉරිදා සිදනෙ තසපු උතුම් ධර්මදේශන ශ්‍රවනය කරන්නයි බොහම සද්ධාවෙන් සෝදානං වෙන්න. අද මේ උතුම් ධර්මදේශනාවේ දායිකත්්‍ය ධර්මින් කටයුතු කරන්නේ අංක හතලිස් හතර නිදහස්මාවත ගලගෙදර පාදුක්ක පදිංචි එම් කළුබෝවිල මහත්මිය ඇතුළුේ පවුලී පිංගතුන් විසින්. එතුමියයටත් ධර්මශ්‍රවනය කරන ලක්වාසි ලොවාසේ හැම දෙනාටමන්. මේ උතුම් ධර්මශ්‍රවනය නිවන්දුරටුවක් බවට පත්වේවාකි අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංගතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින්. අපි මේ ජීවත්ව එන මේ පරිසරය. අපි මේ ඉන්න මහා බඩ්ඩ කල්පේ හතරවෙනි අන්තක් කල්පේ මිනිස්සුන්ගේ ආවිශ පිරිහිලා පිරිහිලා අවුරුදු සීියනුත් පල්ලෙ හාට පිරිහිච්ච තැනක. අපි මේ ඉන්න පරිසරය මේ ඉන්න කාලවකවානුව. ධර්මය තුළින් අපි විමසල ගත්තහම මනුස්සලෝකෙ තියෙන අමාරුම කාල පරිච්චේ දෙයක් අපි මේ ගෙවාගෙන යන්නේ. පෙන්හතුනි අංගුත්තර නිකායි සඳහන් වෙනවා මහා සාල කියල සූත්‍රය. අංගුත්තර නිකායිත් තික නිපාතේ මේ මහා සාාල සූත්‍රයේ සඳහන් වෙනවා. මිනිස්සුන්ගේ ආවිශ්‍ය පිරිහිලා පිරිහිලා අවුරුදු සීයම් පහලට පිරිහෙනකොට. අධර්මරාගේ, විෂමලෝබය මිත්තිහා ධර්මය බලවත්වෙනවා. පිහතුනී දීර්ග ආවිශක ඉඳං මිනිස්සුන්ගේ ආවිශ් තිික ටික ිකටක පිරිහෙෙන්නෙම අකුසල් බලවත්වීම තුළමයි. මිනිස්සු අකුසල් කරනකොට ඒ අකුසල් සමාජයේ තුළ සාමාන්‍ය දේවල් හැටියට පැතිරෙනකොට. සමාජ මිනිස්සූ අකුසලේටම නැඹුරුුවවෙච්ච ජීවිත ගත කරද්දිී ඒ අගේ ආවිශ්‍ය ටික ටික පිරිහෙනවා. ශරීර ශක්තිය පිරිහෙනවා. දීග නිකායි චක්‍රවති සීහනාද සූට්‍රේ බුදුරජාණන් වහන් සෙවිස්තර කරනවා අසංखේයෙහිඳං. මේ මිනිස්සුන්ගේ ආවිශ් අඩුව වී අඩුවවී යන්න හේතුවෙච්ච කාරණ. අකුසල් නිසා පරම්පරාවෙන් පරම්පරාවට ආවිශ පිරිහිලා පිරිහිලා ටික ටික මේ ආවිශ් අඩුවෙන් නිකයි හොයන්න බැරි. එහෙ මාවිෂ පිරිහිලා පිරිහිලා බොහෝ කාලයක් යනකොට මිනිස්සුන්ගේ ආවිශ අෞුරුදුද දහයට පිරිහෙන කාලයක් එනවා. දැන් අපි ඉන්නේ. දු දහස්සකනං විශ තියන යුගෙක නෙමයි අපි ජීවත් එන්නේෙ මිනිස්සුන්ගේ ආවිශ අවරදුතු සීයනුත් පල්න්නෙහාට පිරිහිච්ච යුගක ඊළඟට පිගතුනේ ඒ මහාසාාල සූත්‍රි සඳහන් වෙනවා ප්‍රධාන කාරණත්තුුණ මනුස්සයන්ට විපත් ගෙන දෙන ඒ තමයි මිනිස්සු අධර්මරාගෙන් විෂමලෝබේෙන් මිත්‍යහා ධර්මින් යුක්ත වෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවයක් මිනිස්සු ගැන කලකිලෙනවා මිනිස්සු අපපුසලෙන් සත්තු වගේ විකෘති වෙන කාලයනෝ ්‍රාගය අධර්ම රාගයක් ඒ සමාජ සම්මට එක්ම ආගිය දෙයක් මේ මගේ දරුවනේද මේ මගේ අම්මතාත්තනේද මගේ ගුරුවරයා නේද මගේ වැඩිහිටියෙක් නේද ඒ සමාජ සම්මත නැතුව අනාගතයේ මිනිස්සු සත්තු වගේ විෘති රාගෙන් විකෘති වෙලායනවා ඒළඟට විෂම ලෝබය ඒ ලෝබකම කියනෙ එක යහවාහගියකා විසම වෙලායන ඒ විෂම ලෝබේ තුළ පොඩි දේට සමහරවෙලාවට මහාදරුණු අපරාධවලට මිනිස්සු පෙළබෙනවා අනුන්ගේ වස්තුව තමන් සන්ත කරගන්න. විශාල පිරිසකට හානියක් විපතක් වෙන දේවත් තමන් හම්බ කරගන්න සමාජයේ තුළ විශාල් විනාස කර. අපිට පේනු අදවෙන කොටේ විනාසවලට සමාජි ලක්වෙනු. සමහර වෙලාවට ලෝකයේ බලවත් කියෙන රටවල් යුද්ධ ඇති කරලා යුද්ධ වපුරලා. විද ටික විකුණ ගන්න. ලෝකෙ ලෙඩරෝග පතුරවා හැරලා සමාජි මිනිස්වා අතරට වසංගතරෝග ලෙඩරෝග නොයෙක් දේවල් පතුරෝලා බෙහෙට්ටික විකුණ ගන්න. ඒ අතර සමහ රටවල් අතර අරබුද හදනෝ හදලා ඒවට මැදිහත් වෙලා ඒව ඇතින වස්තුූ කොල්ලකනු. ඒවිතරක් නෙමෙයි සමහර කෘමි වුවදුරු වසංගත එවැනි වගා විනාස වෙන දේවල් පතුරලා ඒ අතර කෘමිනාසක ටික විකුණ ගන්න. මේ වගේ සමාජයේ විසම ලෝභය අත් එක්ක විශාල විපත්තිකර මනුස්සත්වය ඉක්මවාගේ කාලයක් එෙනවා. ඒ වගේම මිත්‍යා ධර්මය බලවත්වෙන. මිත්‍යා දෘෂ්ටය වගේම මිනිස්සු අසත් ධර්මී යෙදිලා සත්තු වගේ. බුදුරජාණන් වහන්සේ මෙතන මිත්‍යා ධර්මී පෙන්නන්නේ විස්තර කරන තැන කාන්තාව කාන්තාවන්ට ඇදිලෑනවා රාගේ. පිරිමි පිරිමික රාගෙන් ඇදිල් මේක විකෘතියක්. ප්‍රකෘර්තියනික විකූෘර්තිය. මෙන්න මේ විකෘතිය සමාජය අනාගතය එන්නේට බලවත්තෙන්. මෙහෙම මිනිස්සු විකෘර්ති, රාගෙෙන් විකෘර්ති දවේශයෙන්, මෝහෙෙන් යොක්ත වෙනකොට මනුස්සලෝකෙට දෙවියන්ගේ පිහිට රැකවර නහිමි වෙනවා. දෙවිය මනුස්‍යයන් ගන කල කිරිලා මනුස්්‍යයන්ගෙන් දෙවියන් ඇත්තේනවා. ඔබාද ොට බලන්න ඔබ බුද්ධ දේශනාවල අහල ඇති බොහෝ දෙවිවර මිනිස්සන්ට උදව්පකාරපු සිදුවෙන්. ාතක පොත්ත හන්සේ ගත්තත් ත්‍රිපිටකේ තියෙන දේශනාගත්තත් සංුත්ත නිකායි දේවතතා සංයුක්තයේ දේවපුත්ත සංයුක්තය මේ දේශනාගත්තා දෙවිවරු බුදුරජාණන් වහන් සිමන ගැහෙන්න විතරක් නෙමේ මහරහත්තන් වහන් සෙලයිඉදිරී පෙනීහිටපු සිදුවේ. ඒළඟෙට බාහිිය ධාරු චේරිය වැරදි දෘෂ්ටියක් ගත්ත වෙලාවේ පෙර සංසාරික කල්්‍යාන මිට්‍රේක් බ්‍රක්්ම දේවතාව පෙනී හිටිය. ඒ දේවතාව පෙනීදලා මඟ පෙන්වා. බාහිය ඔබ බුදු කෙනෙක් නෙමේ උබරහතෙක් නෙමෙයි. අන්න ලෝතරා බුදුරජාණන් වහන්සේ වැඩයින්නවා සැවැත්නුවර ඔබ උන්හසේ හොයාගෙන යන්න කල්්‍යයානමිට දෙවිවරු පිහිට වුණා. ඒවිත රක් නෙමේ කෝකාලික භික්ෂුව සැරියුත්මගලන් දෙනමට වෛර බැඳලා දවේශෙන් වෛරෙන් තමන් අපායට යන්න අකුසල් බලවත් වෙච්ච වෙලාවෙත් දීවතාවක් පෙනීන්නවා කෝකාලිකට කරුණු කියලා සැරියුත්ම ගලන් දෙදනමගගේ සමාවගන්නකි. එතකොට අපිට පේනවා මේ වගේ බොහෝ දේශන දිහා ගත්තහම. දෙවිවරු මිනිසුන්ට උදවප කාරකරපු සිදුවම්. දෙවියම් පෙනීහිඳපු සිදුවීම් ගුණධර්ම රකින බොහෝ පිරිසකට දෙවියම් පේන පෙනීහිට පු දිව්‍ය සුරූපෙන් පිෙනී හිටපු සිදුවීම් දේශනාවල තියෙනවා. හැබැයි අදා පිට අහන්නවත්නෑ. මිනිස්සුන්ගේ ආවිශ පිරිහිලා පිරිහිලා අවුරුදු සීයම් පහලට පිරිහෙනකොට දෙවියන්ගේ රැවරනණ මනස්්‍යන්ට අහිමිවෙේ අවසාන. මිනිස්සුන්ට දෙවියන්ගේ රැකවරණන ලැබෙන්න්නේන්නේෑ පංහතුන ඒ රැකවරණ නොලැීීමමත් එක් විශාල් විපත්ොලට මිනිස්සු ගොදරුවෙන මහා සාාල සූටට පෙන්ෙනුවා වැනි මහා විශාල විපත් කීපය එකක් තමයි මේ ස්භාවධර්මයට බලපෑම් කරන දේවතාවරු මනුස්්‍යයන් ගැන කලකිරිලා ස්වභාාවධර්මයට මනුස්ස්‍යයන්ගේ යහාපත්තට උදව්පකාර නොකර දෙවියන් හක බලන ඔබහල ඇති වැස්ස වලාහක දෙවර. ඒ දෙවියන්ට ස්භාවික ඇති වන වැස්සට ඉරදියයෙන් බලපෑම් කරන්න පුළුවන් ැන් ඔබට හිතට එහම් වහින්න දෙවියන්න සාතිකල් දෙවියන් නිසාවාහින වන්නේෙම ඔබ ඉගෙනගත්ත දෙයක් ඇති වැසි චක්‍රය කියල ඔබ පාසැල් යනකොට ඉස්කෝල යන කාල ඉගගන්න කාල ඉගනගත්ත දෙයක් ඇති. එතකොට ඒවාගේ මේ වැස්සය ස්භාවික ඇතිවන වැස්ස හැබැයි වැස්ස වලාහක දෙවියන්ට තමන්ගේ ඉරදදි බලයෙන් ස්භාවික වැස්ස පාලනය කරන්න බලපෑම් කරන්න පුළුවන්කමතියට. මනුස්සයන්ගේ යහපතට ඒ වැස්ස පාලනය කරනු. ඒ විතරක් නෙමෙයි වැහල 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 විහාාල විනාසයක් වෙනවනා. වැස්සවලාහක දෙවියුරු ඒ වැැස පාලනය කළලා මිනිස්සුංඟ බේලගන්න. නමුත් දෙවියන්ගේ රැකවර න අහිමි වෙන කොට ස්භාවික වැඇතිවන විපත්ොලි මොනතරං විනාස වනනාත් දෙවියන්නෙමේ මිනිස්සුන්ටුදව කරන්න. අධර් මිෂ්ට දුස්සීල පෞකාර ිනිස්සුන්ට උදව කරන්නන්නේෑ කියන අදහස එක දෙවියන්ට විතරක්නමේ සමාජ ගුණධර්මපුරන ඕනම කෙනෙකුට ඇතිවන්. ඔබ බලන්න සහර වෙලාට මිනිස්සු දුස්සීලකං, අධර්මිෂ්ටකං කරනකොට කෙනෙකුට කලකිරනො මෙහෙම පවකාරයන්ට ඇයි අප උදව කරන්නකි. ගුණේ හපත් කෙනෙක් හොයිලා උදවක් කරනවා මිසක් අදධර්මිට මිනිස්සන්ට කවරුත්තු උදව කරන්න පෙළබෙන්න්නේ. ඒනිසා, දෙවියන්ගේ රැකවරණ මිනිස්සුන්ට අහිමිවීම තුළ විශාල භාවික විපත් ඇතිවෙනවා කියල බදුහාහදුරු පයෙනනු. ඊළඟදේ තමයි දෙවියන්ගේ රැකවරන අහිමි වෙනකොට සැඩ යක්ෂයන් මිනිස්සුන් නතරට යකුන් මුදාහරිනෝ කියලා මේ දේශනාව සඳහන් වෙනවා. වයිස්්‍රවණ දෙවියන් තමායි යක්කු පාලනය කරන නායක සෙම්පති දේවතාව. දෙවියන්ගේ රැකවරන අහිමි වෙනකොට සැඩයක්ෂයන් මිනිස්සුන් නතරට යකුම් මුදාහරිනු. හැබැයි වයිස්්‍රවණ දෙවියන්වත්. ුසයන්ගේ හපතර උදව කරන්නේ. ඔබ ආටානාටි සූත්‍ර යහල ඇති ආටානාටි සූත්‍රයේ දේශනා කරන්න සතරවාරන් දෙවියන් අතර මුල්ලුණේ වෛශ්‍රවන දෙවියන්. ඒ වයිශ්‍රමන දෙවියන් බුදුරජාණන් වහන්ස ඉදිරී පෙනීඳල කියයාහිටි සාමිනී භාග්‍යතුන් වහන්ස බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයන් වන භික්ෂු භික්ෂුනී උපාසක උපාසිකා. මේ සිව්වනක් ශ්‍රාවකයන්ගේ ආරක්ෂාව පිණිස, ගුත්තියා රැකවරණය පිණිස. පහසු විහාරායි පහසු විහරණය පිණිස. ආරක්කා ඒ අයගේ ආරක්ෂාව පිණිස අපි ඉදිරිපත්වෙන. සාමිනි භාග්‍යතුන හස බුදු හාන්දුරන්ගේ ශ්‍රාවකයන්ට මේ අමනුස්සේගෙන් යක්ෂේගෙන් කරදරයක් හෙරිහරයක් ඇතිවුණු. අපි ඒයි වෙනුවෙන් ඉදිරිපත්වෙනවා කෙලතමයි ඒ ආටානාටය දහම් පරියාය තියෙන්නේ. ුදුරජාණන්හන්සගේ ශ්‍රාවකයන් ටමනුස්්‍යයංගින් වෙන ුවදුරුවලින් ආරක්ෂාවන ක්‍රමේ හැබැයි මතක තියාගන්න ඒ දේශනා පැහැදිලියො පෙන්නනවා දෙවියන් උදව කරන්න කාටද භික්‍ෂු භික්‍ෂුනී උපාසක උපාසික. උපාසක උපාසිකකාේ සුදරෙදක් ැද විදිහටනේ සුදරදදි පොරගන්න පුළුව ඕඩම කෙනෙකුට සිල්රෙදක් ැන හිට කියකල ාසක පාසිකා වෙන්නේ බුද්ධ දේශනාව සඳහන් වෙනවා. යම් කිසි කෙනෙක් බුද්ධන් සරණං ගතව හෝති දම්මන් සරණං ගතූ හෝති සංගන්සරණං ගතූ හෝති එපමනකින් උපාසකොෝහු බුදුරාණ වහස පෙන යමෙක් බදුසරණයනුවද ධර්මය සරණයනවද සංඝයාසරණය හැබැයික ලෙසිනේ ඔබ බුද්ධන්සරණං ගච්චාමිකිල ඇති පුංචි කාලද. හරියට තිසරණය පිහිට අන්න නම් ලෞකික සම්මාධිච්්‍යිය කර්ම කරම් පල විශ්වාස වත්තියෙන් නොන ඒ ලෞකික සම්මාධිට්්‍යිය යුක්තව තමයි සංසාර බය කර්ම කරම්ඵල විශ්වාස මිලෝ පරලව ගැන පිළිගැනීම මේ සියල්ල එක්ක තමයි සංසාරි මිදෙන මාර්ග තමන්ගේ ශාස්රුවරයා හැටියට මේ මාර්ගී පෙන්න්නපු ගුරුවරයා හැටියට. මං බුදුරජාණන් වහන්සේවම පිළිගන්නවා කියෙන තැනයිදං එයා බුද්ධන් සරණං ගච්ාමිකේ නැත්ති මේ සරණං අ්ඥම් බුද්ධෝ මේ සරණංගොර. එයා බුදුරජාණන් වහන්සේ ඇර වෙන දෙයක් සරණයන්නේ නත්තිම මේ සරණං අ්ඥන් දම්මෝ මේ සරණංවර. එයා ධර්මය ඇර වෙන සරණක්්‍යයන්නේනෑ. නත්තිමේ සරනං අඥන් සංගෝමයේ සරණං වන. එයා ශ්‍රාවක සංගියායර වෙන මිත්‍යවල් පසිදුවන් එනෑ. එපමනකින් උපාසකෙක් ඊළඟට ධර්මය සඳහන් වෙනවා කොපමනකින් ද සීලවන්ත උපාසකෙක්වෙන්. උපාසකය වෙන්න පුලන් දු සීල උපාසක සුරූපෙන් හිටියට ගුණ ධර්මයයක් රකි නැත්නම්. ද හාන්දුරම්න් පෙන්න්නන ඒයි උපාසක චන්ඩාල්. එතකොට සීලවන් උපාසකයක් වෙන්න නම් තෙරවාන් සරණ ගිහිරිය ඒවිත රක්නෙමේයා ප්‍රාණගාතයෙන් වලකිනෝ. හොරකමෙන් වලකිනෝ වැරදිකාමසිවෙනින් වලකිනෝ, බොරුවෙන් වලකිනෝ මත් පැන් මඩ්ඩාවවි භාවිතයෙන් වලකිනවා මෙන්න මේ විදිහට තෙරවාන් සරණගේ සිිල්වත්කිෙනා තමයි සැබෑම බුද්ධසාාසනයේ තුළ බුදුහාන්දුරන්ගේ ශාවකය උපාසක උපාසික ගිහිසාාවකිවෙන්. එ ඔබ බදුද මුදරුවන්ගේ ුදුන් සරණගේ බුදුරජාන් වහන්සේගේ ශාව කියියෝන ඔබ තෙරුවන් සරණගේ පන්සීල්වා ට්‍රකින කෙනෙක් වෙන්නඕන්. අන්නන්නේ යාත් තමයි බුද්ධශාසනයේ රැකවරණ ලබෙන දෙවියන්ගේ හරි පිහිට ආරක්ෂාව ලබෙන්. එතකොට වස්ශ්‍රමණවන් බුදුරාන් වන්සඉදිරී විස්තර කරන්න වාමීනී ඒ බදුරජාණන් වහන්සගේ ශ්‍රාවක වෙච්ච භික්ෂ භික්ෂුණී පසකු පාසිකාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අප ඉදිරිපත්ති ලෞදව් කරනවා කියලතමයි ආටානාටී දේශනා විස්තරවෙන්. හැබැයි මිනිස්ු අකුසල් කරනකට අධර්මිෂ්ට වෙනකට අර අධර්මරාගේ විශ්මලෝබයේ මිත්‍යහා ධර්මය බලවත්වයෙනකුට දෙවියම් මිනිස්සුන්ගෙන් ඇත්තෙනවා. සතරවරන් දෙවියන්වත් මනුස්සයන්ට පිහිටවෙෙනන. ඒම දෙවියන්ගේ රැකවර නැහිමි වෙනකොට සැඩ යක්ෂයන් මිනිසුන් අතරට යකුුණ මුදදාහරි නොකළමේ දේශනාව සඳහන් වෙන. ඒ දරුණු අමනුස්්‍යයෝ ගම් නගර නියන්ගම් ජනපදවල අරක්ගන්නු ඒ අමනුස්්‍යයන්ගේ වුවදුරෙෙන් සිය දහස්කනම් ලක්ස ගනම් මිනිස් වනාගතේමියයන් හැබැයි අපිට හොයන්න බෑ මේ විපතාදත් සිද්ධ වෙනවා. ඒ නිසාපංගතුනේ ස්භාවික විපත්තුලි මැරින ප්‍රමාණ එන්න එන්න වැඩි වෙන. අමනුස්සුව දුරෙන් මිනිස්සු මැරණ ප්‍රමාණ වැඩිවෙන් බුදුරජාණන් වහන්සේ මහාසාලකන බමුණට පෙන්නවා බ්‍රාක්්මණ යවිත රක්්ණෙමේ දෙවියන්ගේ රැකවරණය අහිමි වෙනකොට සැඩයක්ෂයන් මිනිස්සු නතරට යකුුණ මුදාහරනකොට මිනිස්සු දේශෙන් වෛරය කේන්තියේ අනාගතයේ අකුසල බලවත්වෙෙච්ච වෛරෙන් කේන්තියෙන් ජීවත්වෙන මිනිස්සු වැඩි මොකද අපි මේ නන්තක් කල්පය අවසන් වෙන්නේ සත්තා අන්තක් කල්ප විනාසයන් අවිියාවිධ වලින්මකිනෙකා මරාගෙන මරාගෙන ලේවිලක්වෙල අවසන් වෙන අනාගතයකට අපිමේ යන්නේ එදකොට මේ විනාශේත් තුළ මිනිස්සු දවේශෙන් කේන්තියෙන් වෛරයෙන් ඉන්න මිනිස්සු ආගං අනුව බෙදෙනවා එක මාගම දෙකට බෙදිල මරාගන්න ආයවිද හදාගෙන අද පේනව ලෝකයේ එක මාගමික කණ්ඩායක් එකම දෙවියන් වහන්සේ විශාස කරන්න හැබැයි එකඒක විදිහ මතවාදානුව බෙදිල ආවිධාරගෙන තමන්ගේමය දෙපැත්ත බෙදිල මරගන්න ඒළඟට එක ගම්මනුව බෙදෙනවා. නගරානුව බෙදෙනවා. එක මතවාධ අනුව බෙදනවා පක්ෂානුව බෙදන්න පුළුව. මේ විදිහට එකනෙකා එකිනෙකා එක කණ්ඩායම් මතවා හදාගෙන ආයුධරගෙන මිනිස්සු ලෝකම මිනිස්සු එකිනෙකා කණ්ඩායන් හැදිලා අනාගතයේ මරාගෙන විශාල වසය සිය දහස්කනම් මිනිස්සු විාශස වෙන කාලයයක් නොකින් දැන් ඔබ හිතන්න ලෝක යද්යක් නැති රට. අවුරුදු තිහයක්තිස්සේ ඇති ඇදී තිබ යුද්ධය යන්තන් අපිට අවසන් වෙලා දැන් අවුරුදු ගරනාව හැබැයි ඔබ ලෝකෙ දිහා බලන්න හැම රටකම වගේ කෝලහල් යුද්ධ මැදප්‍රතිික කත්තුොත් හැම රටක්ම වගේ ඇවිලිච්ච යුද්ධත් එෙක්ක දවසගානය බෝම්බතියනවා මෙම බෝබතියනවාම නිස්සු මැරෙනවා ඒ යුද්ධත් එෙක්ක තමයි මිනිස්සු නිතර කෝලහල කෝලහලත් එක්ක ජීවත්තය අනාගතයේ එන්න එන්න මේ විපත් වැඩි වෙනු කොට අපිට පේනු අපි මේ ජීවත්වන මිනිස් සාවි අෞුරුදු සීයම් පහලට පිරිහිච්චමේ යොග. බොහොම අකුසල් බලවත් කාලයක් මිනිස්සුන්ගේ අධරම රාගේ විශෂම ලෝබය මිත්‍යා ධර්මය ගොඩාක් බලවත් එච්ච යුගිය මෙවැනි යොග එක ධර්මයේ දියුණු කරන්න අපහසුයි. අමාරුයි හැබැයි මතක තියාගන්න විකල්පයක් නන්න. අමාරුයි කියලවෙන විකල්පයක් නෑ. අපේ ජීවිත වැඩිපුරම බරවෙලා තියෙන්නේ. සතරපායියට බුදුරජාණන් වහන් සුපමාවකට පෙන්ුවේ සංසාරික සත්‍රයා සතරාපායට බරවෙන්නේ මහගෙතර ටැදිලෑනවා වගේ වැඩීපුරම හිත තමන් ජීවත් වෙන ගෙදර තමයි හිතතියෙන් කොහේගියත් ගෙදර තරන් දෙයක් නෑ. ඒ වගේ සංසාරික සත්‍යයාගේ හිත අපාහිට මයිකිනු ඇදෙන්. සිංගතුනේ හැබැයි ඔබ බොහොම වාසනාවන්තයි මෙවැනි යුගක කෙලෙස් බලවත් යුගක වඋනත් ඔබ බොම වාසනාවන්තයි ධර්මි ඇහෙන කාලෙක ධර්මි ඇහෙන රටක ඔබ බලන්න ලෝකෙ කෝටි හත්සීකට හා මිනිස්වද ජීවත්තෙන් මේ අතරින් බනපදයක් අහන්න ලැබෙෙන්න්නේ කීයෙන් කේදෙනටද ඉතාම සුළලු පිරිසකට බණපදයක් අහන්න ලැබෙෙන් අඩුගානේ බුදුගුණ ටික පිම් පව් හොඳ නරක ගැන අහන්න වත්තියෙන්නේ කීයෙන් කීදෙනකුට ඒ අතර ඔබට මොන ප්‍රශ්නති වුණනත් ඔබ ආර්ථති බනහ ඔ ආර්ථික ප්‍රශ්නඇති ඕන තර. ල්දරුවල්ල ප්‍ර්න ති ගනි ගොඩවල් වගේ ඇති දරුවන්ගේ ප්‍රශ්න ඇති සමහල්ලාට උ්‍යාපිහාගත්තක කන්න විදිහක් නෑ. ගෙදර ප්‍රශ්න. එදකොට මේ සියල්ල ප්‍රශ් මොනවා තිබනත් ඔබට ඔබ හිතන්න ඇයි අපිට මෙහෙම වුණේ කියලා ජීවිතය කඩාගෙන වැටිනවට වඩා ඔබ හිතන්න ඔබට වටිනාමතය ලැබුණ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලැබන. අපිට මොනවාන ඇති වනත් ලෝක වටිනාමදේ තියෙනවා. අන්නේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගත් ොත්. ඔබ මේ ලෝකයේ අනෙක් සියලු දෙනාට වැඩිය ඔබ පින්වන්ත කෙනෙක් බවට පත්වෙන. අන්නේ නිසා මොන කරදර බාධාතිමමු නත් බුදුරජාණන් වහන්සේ පෙන්වේ මහනනේ හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සවීනාවගේ. ආයුදයකින් පහරක්කාප කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහසෙන වගේ ධර්මය අවබෝධ කරන්න ධර්මිය දියුණු කරන්න වීරිය වඩන්න කියල්. එනිසා ඔබ ධර්ම අවබෝධයට ලොක උත්සාහයක් ගන් අද අපි චුට්ටක් විමසල බලමු ඔබ දන්නවා මේ කෙලෙස් ප්‍රහාණය කරගන්න ධර්මවබෝධය කරායන් නිවන කරයන් බුදුරජාණන් වහන්සේ ක්‍රමකීපයක් පෙන් නොමේ ඔක්කොම භාවනාවෙන්ම කරන්න පුළුවන්දේවල් විතරක් නෙමේ භාවනාවත් ධර්මවබෝධයට තියන් එක ක්‍රමයයක්ත්තමයි. මජජිමනනි කායි සබභාසව කියන සූතට්‍රි බුදුරජාන් වහන්සේ කෙලෙස් ප්‍රහාණය කරන ක්‍රම ගණනා ක්‍රම හතක් පෙන්න්නන සම්මා දිිට්ටියෙන් ප්‍රාණය කළගත යුතු ආශ්‍රව කොට සක්තියෙන්. සම්මා දිිට්්‍යිය ඇතිකරගෙන. ඒ පිනි සවශ්‍ය කාරණනා හතරක් බුදුහාන්දුුරු පෙන්නවා. සද්ධර්මශ්‍රවනයක්ත් යෝනිසෝ මනසිකාරයන්. බාහිරින් කල්්‍යානු මිත්‍රයන්ගින් තමයි සද්ධර්මය ලැබෙන්. පිරිසිදු ධර්මය බුදුරජාණන් වහන්සි වදාළ බුද්ධ වචනේ ආහන්න ලැබෙනු. තමන්තුළ ඇති කරගන්නවා ධර්මයට අනුකූලව, නුවන විමසමින් තමාතුලින් විමසාහ බැලීමේ දක්ෂතාව ඒකට අපි ධර්මය කියන්න යෝනිසෝ මනසිකාරය. අන්නේ යෝනිසෝ මනසිකාරය තුළ කෙනෙක්කුට දම්මානු දම ප්‍රතිපදාවේදෙන වනං ධර්මාවබෝධය කරා සෝවාන් පලට පත්වෙෙන්න්න පුළුවන්. මෙවට ධර්මී කියන්නේ සෝතා පත්ති අංග. යම්කිසි කෙනෙක් සම්මාදිට්්‍යියයේ සත්්‍ය ඥානය ඇතිකරගෙන තුරාරි සත්‍යය සත්තිඥාන කෘතිඥාන කෘථඥාන වසයෙන් තමයි තිපරිවට්ටන් ද්වාදසාකාරං ආකාරයට අවබෝධී කරයන් ඒ අතර සත්‍යඥානය ඇති කරගත්ත කෙනා අන්න අවබෝධයෙන් දර්ශනයෙන් ප්‍රහණය කර යුතු ආස්ත්‍රව කොටසක් ප්‍රහාණය කරගන්න එයාට ටිකක් ප්‍රහණය වෙන හැබැයි ඒ ටික කියන්නේ ඒක තමයි විශාලම ජයග්‍රහණය බුදුරජාණන් වහන්සේ දවසක් සෝවාන් පලිට පත්විච් ස්වාමින්න් වහන්සේලා පිරිසට චි ගල්කැට හතක් ශ්‍රී හස්තයට අරගෙන්. භික්ෂූන් වහන්සේලට පෙන්වා මහනනේ තතාගතයන් වහන්සේ මේ ශ්‍රී හස්තේ මත තියෙන පුංචි ගල්කැට හතනුම්ඹබල දකිනවාද. එහෙමයි ස්වාමයයින බුදුරජාණන් වහන්සේ වදාලා මේ පොළොවේ තියෙන වැලිකැට ගල්කැට පස් කැට අතර වෙනහත් මේ ශ්‍රී හස්තය මත තියෙන පුංචි ගල් කැට හත් යන ඔබට මොකදෙහිත. ෝන්හන්සලකන සාමී භහකතුන් වහස මහපොව අති විශසාලාලයකව හිතන්නබේ. සීෙන් පංවද දාහයෙන් පංගවුවද ලක්ෂයෙන් පංගුවද ඉලක්මකින් කියන්න බැරි තරම් මහපොළොවී වැලිකැට ගල්කැට පස් කැටතිේරු. හැබැයි හතාගතයන් වහන්සේගේ ශ්‍රීහස්තේ මතතියෙන පුංචි ගල් කටහතක් විතරයි. බුදුරජාණන් වහන්සේ වදාලා මහනනි සෝවාන් පලට පත්තිච්ච කෙනේ. මේ දීර්ග සංසාර ගමනයේ ගෙවපු දුක. ගෙවාගේ නාපු දුක්්ටික මහපො වෙ තියන වැලිකැට ගල්කැට පස් කැට තරම් කියලා හිතන්න කියෝ. සෝවාන් වෙච්ච කෙනෙකුට අනාගතයේ විඳින්න ඉතුරුුවන්න දුක්්ටික මේ පුංචි ශ්‍රී හස්සේ මත තියෙන ගල්කැට හත තරන්. එකට හේතු සෝවාන් වෙච්ච කෙනෙක් අනාගතයේ උපරිම ඉපදුනොත් ආත් මහතයි. නැතේ බවන් අට් මං ආදී අතේයටටවෙනි භවේ නං උපද නෑ කියේ. ැයි හැම සවාන් ච හමෝම ආත්මහතක් උපදදිනවාකිනිිකනෙමේ ඒක අර්ථය. මොකද ශ්‍රවාන් විච්ච ශාවකව ඒක බීජයේ එකක ජීවිතයම ධර්මාවබෝධි ලබනයිඉන්න කෝලන් ෝල සත්තක් අත්තු පරමොය විදියට ඒ අයක ඉන්්‍රිය ධර්මයන්ගේ ස්භාවේ මත කොටස් තුනකට බෙදනවා. හැබැයි උපරිම සෝවාන් විච්ච කෙනෙ මේ සසරයේ උත්සහන් නොකර හිටියත් ආත්මහතයිකයෙන්. අට වනි බවය නං උපදදි න්නෙමනෑකින්. තකොට අපිට පේනවා ස්ෝවාන් වෙච්ච කෙනෙක් ව ආත්ම හතක් ඉපදනු. එයාට ඒ ඉපදීමත් දුකක්. ඒ ඉපදීම තුළ ජරාාවයාදි මරණ තියෙනවා. අන්නේ නිසා ඒ පුංචි ගල්කට හත තරන් කෙල හිතන්නකව අනාගත ඉතුර වෙච්ච දක්ටික. හැබැයි හසරේ ගෙවල අවසන් කරපු දුක මහ පොළොවේ තියෙන ගල්කැට වැලි කැට පස් කැට වගේ කිව. ඔබ හිතාාන්න ඔබ ගැන ඔය උපමාාවම ඔබට ගලපන් ඔබ සෝවාන් පලේට තියා අඩුම ගාන ධර්මාවබෝධය අහලකටවත් ඇවිල්ල නැත්න. ඔබ සසරේ ගෙවාගෙනා පු දුකත් මහාපොවේ තියෙන ගල්කැට වැලිකැට පස් කැට තරම්මයි ඔබට අනාගතයේ ගෙවන්න තියෙන දුකත් මේ මහාපොළොවෙේ තියෙන ගල්කැට වැලිකැට පස් කැට වගේ. අපිට පේනතෙක් මානක කවදා ගැලවෙයිද කියලා හිතාගන්න බෑ ධර්මාවබෝධයේ ලබන මාර්ගයටවත් පැමිච්ච නැතිකෙනෙ. ඒ නිසා පිංන්නතුනේ වීරිය වඩන් බුදුරජාණන් වහන්සේ පෙන්වා කෙනෙකුට සම්මාදිට්ටියෙන් දර්ශනය චතුරාරි සත්‍ය ගැන සත්‍යඥානය ඇතිකර ගැනීමේ ප්‍රාණය කරන ආශ්‍රවටිකක්තියෙන්. සක්හා දිට්තිි විචිකිච්චා සීලබ්බත පරාමාසගෙන ත්‍රවිධ සංයෝජනයම්ම සවාන් පලට පත්තිච්චි කෙනාට ප්‍රහණය වෙලා යන. දැන් එතනින් සියල්ල හරියන්නන්නේ සමමායකට හිතෙන් පුළා දැන් ක්කොමහරිනකින් තවක්‍රම ගොඩක් බුදුහාදුරප පෙන්වා. ුදුරජාණන්හන්සේ පෙන්ෙනවා ඉන්ද්‍රිය සංවරයෙන් ප්‍රහාණය කළේතු වාශ්‍රවතිය සබ්භාසව සූට්‍රපිෙන ඉන්්‍රිය සංවරින් ඒක යන්න ඇස අසංවර වුණු ගොඩා කෙලෙස් උපදින්නමේ ආයතනවලි කෙලෙස් සහිත රූප ඔස්සේ ඇස දුවනෝ ඇස හොයන්නෙම පංච කාමයන් කාමලෝක ඉන්න කෙනාගේ ඇස කාමයන් වු සීම දුවනවා කන හොයන්නම කෙලෙස් සහිත කාමයන්ටම ඇදිල එන සබ්ද පියමනනාප සබ්ද ඔස්සේ කණදුවනෝ සබ්දයක් ප්‍රියමනාප හඬඩක් ආසකරන හඬක් ඇහිච්ච ගමන්ගේ එක නිමිත්තක් හරි නිමිත්තක කොටසක් හරි එක හිතේ මතක තියාගන්න. නාසය හැම වෙලේම හොයන්නේ ප්‍රිය මනාප සුවන්ද තමන් ආසකරන සුවන්ද ඒකට තමයි කැමති දිව හැම වෙලේම හොයන්නේ රසේ ප්‍රියමනප රසේ කෑම හොය හොය සමහර මුළු ජීවිතයේම හම්බ කරන්නේම කන්නමයි සමහර කෑමෙන් තුරලෝකයක් නෑ සමහරුන්. හැම විලේීම කෑම හොය හොයා හොය හොයා ගිහිලල් සමාරු ලංකාවකෑම මදී. ඊට පස්සේ රටරට වල්ගානනි කෑම හොය හොයා යනු. නිවාඩු දාගෙන සමහරු කන්නම එක කෑම පලේට් එකට රුපියල් දහ පහලොස් දහවිය දංකනම නිස්වන්න. එදකොට අපිට පේනවා සමහරුගේ ජීවිතවලමී කෑමේ ප්‍රතිඵලේ සමහරයි අවුරුදු විස්ස විසි පහවෙනකොට හැදෙන්න තියෙන ලෙඩ ඔක්කොම කෑමෙන් හදාගෙනනිවරයි. දිව පරිස්සමක් නැති නිසා සමහරයට අවුරුදු පහලෝ විස්ස විසි පහයනකොට එක්කෝ සීණ. එක කොලෙස්රෝල් එකො පේෂර් බේත් අහුරක් අතේ තියාගෙන සමහරු කෑම ටික කන්න. ඊළඟට කෑමදිහා බලබලා විදෝනු. අනයේ මගේ කරුමේ අනේ මගේ කරුමයේ කියලා කෑමදිහා බලබලා විදනු. එතකොට මේ දිව පරිසමක් නැතිකම රසේ හොය හොයා දිව දුවනු. කයත් එහෙමයි පහස හොයනෝ. මෙන්න මේ ඉන්ද්‍රියන් සංවර කරගත්තොත් බොහෝ අකුසල්වලින් වලක ඉන්න පුළුව බුදුරජාණන් වහන්සේ පෙන්න්නවා. එනිසා ඉන්ද්‍රිය සංවරින් ප්‍රහාණේ කළහැක් යාාශ්‍රව ගොඩාක් තියනු. කෙනෙක් ඇස සංවර කරගත්තොත්. කන සංවර කරගන්න. නාසය දිවය ඉන්ද්‍රියන් සංවර කරගන්න. මේ පංච ඉන්ද්‍රයන් සංවර කරගත්ත කෙනා කෙලෙස් සහිත අරමුණු නිමිති සටහන් හිතේතියාගන්න සාමාන්‍යින් ඔබේ හිතේස්භාාව භවංකව හිතන් කෙලෙස් සහිත රූපයක් දැක්කොත් ඒ දැකපු රූපය මතකතියාගන්න. එක්කෝඒ කොටසක් හරි මතකතියාගන්න ඊට පස්සේක තනියෙන් ඉන්නකොට සිහි කරනවා මතක් කර කර මතක්කර කර කෙලෙ උපද්දවගන්න. ඒ රාගේ පැත්තතිෙන් වන්න පුුවන් දේශේ තු ලින් වන්නඩපුළුව දේශෙන් අපිටම කවුරුහරි බ ඉ සරහට ඇවෙල ට බැන්නා. දැන් ඔබේ තරහා කාරයාගේ රූපය ඕ ගේරියාව ඔහු බැනපු හැටි. ඒවා ඔක්කොම දැන් එක්ක සම්පූර්ණයෙන් මතකයක්කෝ ඔබට කියපු සැර වචන ටික මතකතියාකට කොටස් වසෙන් මතකයි. දැන් ඒක හැමවෙලීම හිත නොමූ මට මෙහම කිව්වා මට මෙහම කිව්වා. ටිනවද මටමහෙම කියන් දැන් ඒක හිතන්න හිතන්න නූපන් වේශය උපදිනවා උපන් දේශය වර්ධනය වෙන. අන්න ඉන්ද්‍රියන් ඔස්සේ ඇතිවන කෙලෙස් ඇතිවන අරමුණු සටහන් නිමිති මතකතියාගෙන ඒවා සිහිරන්න සිහිරන්න අකුසල් ූපදීනවා අකුසල් බලවත්ය. බුදුරජාණන් වහන්සේ වදාලා ඉන්්‍රිය සංවර කරන්න. ඔ හලාල ඇති ාහහිය ධාරු චීරයට බුදුජාන් වහස දේශනා කරපු කෙටි ංචි න ටික. හකුලවල නිවන් මග කෙටියෙන් දේශනා කරේ බාහිය දිිට්ටේ දිිට්ට මත්තම් භවිස්සති. යමත් දැක්කොත් දැක්හා විතරයි කෙළේ ඉතනම් අතහරන්න. ඒ දකින කෙලෙස් සහිත රූපවල නිමිති සටහන් හිතට ගන්නපා එතනම විදර්ශනා කළ එක අතහරින්. සුතේ සුතමත්තම් භවිස්සති. යමක් ඇහුනුත් ඇහුන විතරයි කෙළ එතනින් අතහරින්. එක නිමිති සටහන්හෝ හිත හිතායවා මතකතියාගෙන කෙ සුපදවන්න පා මුතේ මුතමත්තම් භවිස්්තති යමක් දැනුනොත් නාසේට ගඳසූන්ද දැනෙනවා දිවට රස දැනෙනවා කයට පහස දැනෙනවා. ඒ දැනනතයේ දැනී මාත්‍රයම අවසන් කරන්න. එහින් නිමිති සටහම් මතකතියාගෙන කෙයි සුපද්ද වන්නේ පාකයෝ. විඤ්ඥානයේ විඤ්ඥාන මත්තම් භවිශ්සති යමක් හිතුනොත් ඒ සිතුවිල්ලක් කියලා එතන මතහරින්. ඒ සිතුවිල්ලේ නිමිති සටහන් හිතේ තියාගෙන කෙලෙස් සුපතින විදිට ඒ ඔස්සේ අන්න පා. බාහි ඔබ මේ විදියට ඉන්්‍රිය සංවර කරගත්තුොත්. ඔබේ හිත එතන පිහිටන්නේ වෙන තැනකත්නෑ. ඒ අතරත්නෑ ඔබ පිරිනිවන් පානවා කිය නිවන් මග හකුලවල බුදුරජාණන් වහන්සේ බාහිය ධාරු චේරයට හම්දිසුයවිදියට. හෙමනම් පිහතුන ඉන්්‍රිය සංවරින් ප්‍රාණය කරගන්න පුළුවන් ආශ්‍රව ගොඩාක්තියෙනු. කෙලෙස් ප්‍රහාණය කරන්න තියෙන තවත් මාර්ග්‍යයක්ත් තමයි ඔබේ ඉන්්‍රයන් සංවරගන්න. ඒළඟට බදුරජාණන් වහන්සේ සම්බාසව සූටට පෙන්වා ප්‍රත්ථේ වෙක්ෂාවේ නුවනිින් සලකා පරිහරණය කිරීමෙන් ගොඩා කෙලෙස්වලින් ආරක්ෂාවන්න පුළුවන් එතනදී භික්‍ෂුවකට නම් මූලිකම අවශ්‍යතා හතරක් බුදුරජාණන් වහන්සේ පෙන්වා ඒ තමයි චීවර පින්ඩපාත සේනාසන ගිලම් පසන් ඒ වගේම තමයි ගිහි කෙනෙු ගිහිෙනෙට ික්ෂුවකට චීවර ගි කෙනෙකට ඇුම් පැල. කටන පින්ඩ පාතේ ගිහි ලැබෙන දාන ටික ගහි කෙනෙකුත් කහම ීමටික මෝලි අවශ්‍යතා. භික්‍ෂුවකට කුටි යක්ෂේනාසනය, ගිහි කෙනෙකුට නිවසක් තමාන්ට වැටිලාඉන්න ගයක් දොර. භික්ෂුවකටනම් ලෙඩත් දුකක් හැඳුනාම් බෙහෙත්තේ ඒව තමයි ගිම් පසකය. ගිහිකුටත් ලදත් දුකක් හැුනාම් බේෙතේ තව ඔන්න ඕකට ඔබ හොඳට බලන්න ජීවිතය කෙනෙක් මුළු ජීවිත කාලෙම මහන්සි වෙන්නේ, ජීවත් වෙනවා ජීවත් එන්න අයි මේ මැරෙන්නේෙ මැරෙන්ණිකේ කිය කොච්චර මිනිස්සු ජීවිත කාලෙම රස්සා කරකට මහන්සේන ඔය මූලික අවශ්‍යතාටිකට නෙමෙයිද කියල හිතන්. කෑමබීමට ගෙත් දොරක් හදාගන්න. ඇඳුම් පැළදුංගොලට ලෙඩදදුකක් වු හම් බේත් හෙට්ටිකක්ගන්න. ඕක තමයි මෝලිවශ්‍යතාටික. ඒ අවශ්‍යතා ඉන්න එන්න පොළුල් කරගන්න. නුවනි සලකා පරිහරණය නොකිරීම තුළ තමන්ට, නොන කෑමබීම පාලනයක් නැති වෙන හැබැයි බදු හාමුදුර පෙන්වා බික්ෂුවකට නුවනින් සලකලේකට ප්‍රත්තිවක්ෂාවක් බුදුරජාන් වහන්සේ පෙන්නු. ගිහ අත් දන්න ගිහියයෝ ප්‍රත්ථ්‍යවවෙක්සා කරන්නේ සිල්ගත්ත දවසට විතරයි. සිල්ගත්ත දවසට කෑම පිකාන අතේතියාගෙන අන්න කියෝනො. මංම ආහාරයගන්නේ සරීරය ලස්සන කරගන්න නෙමෙයි නැටුම් ගැයිුන්ගොලට නෙමයි මේ කයහදාගන්න නෙමෙයි මේක පිළිකුලයි මේක කානකොට මෙහෙමයි මේක වමනයක් වගේ. ඔහොම හිතලා සමහරු බොහෝම ලස්සනට ෝක වාක්්‍යවලින් ලස්සනට කියලා කෑම ටික කන්්දි සිල්ගත්ත දවසට විතරයි සමහල්. අනිත් දවස් වලට මතක් කවදාවත් කනබොනකොට අපිට මතක්ඉන්නේ ප්‍රත්තිවක්ෂ බුදුරජාණන් වහන්සේ වදාලා. නුවනින් සල කළ පරිහරණය කරන්න කීවේ. කෑම බීම ගන්නකොට ඒක නුවනිී සල කළ බලන් මේ ජීවත්වෙන්න කනවමිසක් කන්න ජීවත්වෙෙන්න්නේපා. මං මේ ආහාර ගන්නේ. වන්න ඇඟහදාගන්නවත් හැඩ වැඩවෙන්නවත්. වෙන කිසිම දේකටනේ පැරණි කුසගිනි වේදනා නිවාගන්. අලුතෙන් කුසගිනි වේදනා නෝපදවගන් අන්න ඒකයි මේ ආහාරයක මර්ථය මේ ආහාරයේ කොච්චර ලස්සනට මොන විදිහට වියදන් කළ හැදුවත් මේ ආහාරේ අර්ථයකයි මේ කාණනල කට ගියාට පස්ස වෙන්න මෙන්න මේ ක්‍රියාවලිය කියලා ඇත්තටම ආහාරයේ අර්ථය විමසන වනං බොහෝ කෙලෙස් එතනින්ම සංසිීදවගන්න පුළුවන්. කෑමවීම නිසානොම ගන්නේ ඒළංඟට ඇඳුමක් පැළඳුමක් බුදුරජාණන් වහන්සේ පෙන්වා සිවරක් පරිහරණය කරනකොට හිතන් මේ ඇඳුම අඳන්නේ සීතලින් ආරක්ෂාවෙන් උණුසුමේ සීතත්ස පටිහතාය උන්හස්ස පටිගහතායි මැසි මඳරු පීඩාවන්ගේ ආරක්ෂාවෙන් ජාවදේව හිරිකෝපීන පටික්චාදනත්ම් මේ ලැජ්ජා ඇතිවන තැන් වසාගන් සරීරේතියෙන් අපි ඇඳුමක් අඳින්නේකට විලි වසාගන්. ඒළඟට මැසි මඳදුරු පීඩාවන්ගේ ආරක්ෂාවෙන් සීතලට උසුම මෙෙන් ආරක්ෂාවෙන සීතට අඳි ඇඳුන්තින ්‍රශ්නිට අඳිනේවතිය. එතකොට මේ ඇඳුමක් අඳින්නේ ඇයි කියලා අර්ථය තේරුන් ගත්ති නැති උනහම සමහරුන්ට අඳන ඇඳුම ගැන ඒකම කෙලෙස් සුපදින්න විශාල අනතුරකට සමහර මිනීමැරුන්ගොඩ. බලන්න ඔබඇ ඇඳුමක් නිසා කොච්චර කාන්තාව පීඩාවට පත්වෙලා ඔය නොයේ කාන්තාවන්ට අපචාර ඔය චෝදනා බොහෝ දේවල්ලොට හේතුව අඳින ඇඳුම්. ඒවත් ගොඩක් බලපානු. සමාජි විෂම සමාජයක විකෘති සත්තු වගේ කෙලෙස් සහිත මිනිස්සුීන සමාජික ඔබ ඇඳුමත් තෝරණකොට බුද්ධිමත්තයෙන්. ඒ බුද්ධිය නැතිවනාට පස්සේ. ඔබම ගොදුරකට ඔබම අන්දිින ඇඳුම ඔබම හේතුවක් කරගන්න පුළුව. එනිසා නුවණින් සල කලා, ම ඇඳුමක් අඳීනකොට ඒ ප්‍රත්්‍යවෙක්ෂ ඇයි අමං ඇඳුමක් අඳීන මොකක්ද මේක අර්තය. ඒක හිතලා ඇඳුමක් අඳීනකොට විමසුවත් බොහෝ කෙලෙස් එතනම නවත්ත ගන්න පුළුව. ඊළඟට ගෙයක් දොලක්. බලන්න සමහර පුද්ගලයෝ බබුදුරජාන් වහසලා මහන් භික්ෂූ හසට කටියක ඉන්නකොට හිතන ම මේ කුටිය ඇතට පරිහරණය කරණයයි. ීහිතලෙ ආරක්ෂාවින්න උනුසුමින් ැසි මඳරු පීඩාවක්ගේ සතුන් සර්පයන්ගේ ආරක්ෂාවෙලා සුවසේ මට ගුණධර්ම කුරාගන්න මේ කොටිය මට ධර්මාවබෝධය පිණිස මේ අවශ්‍ය වෙන පරිසාරයක් තමන්ට අවශ්‍ය මොකටද. කොටිය පරිහරණය කරන ඇයි. ඔබ ගෙයක් හදාගත්ත කෙනෙක් ඔබ හිතනවනම් ඇයි මන් නිවසක් මට මොකටදකයක් ඒ ඔබ හරියට නිවසක ප්‍රෝජනය ඔබට ජීවත්වෙෙන්න්නයි මේ ගයක් අශ්‍ය කියලා ඔබ හිතනවනම් කවදාවත් ඔබ දධාතේ නය වෙලා දුක්විඳවි ධමාරු වැටින්නේ. සමහරුන්ට ඉන්න හොඳගයක් දොරක් තියෙනවා. ඉඩමක් තියනවා නිදහසේ වැටිලයින්න නයක් නැතුව වැටිලයින්න පැලක් තියෙනවා. හැබැයි ඒකෙන් සංසි දෙන්නේෙ නෑ නුවනින් සලකලන තම පරිහරණය කරන්න ඒළඟට දකින දකින ආසාහිතයනවා එහා ගෙදර කොහොමද තමන්ගේ ආදායිීමේ හැටටනමේ වියද. තියන පොළොව සමහර හොඳට ටයිල්ලල ලක්ෂගානක් ක වියදං කළ හදපු පොලො. කොහේ හරි ගෙහාම දකිනවා දැන් ඕකනෙමේ මෙන්න මේ වයල්ලන්න. තියන පොොෝ කඩල කරලා ඊට පස්සේ තව ලක්ෂගානක් වියදං කල සමහරවෙලාවට ඊට පස්ස ගෙනල්ල ලී පතුරුවල්ලනු. කොයෙෙන් හරි ගෙනල්ල කුමුපුග්ගස් හරි කපල ගෙනල් දැන් ලී ල්ලන ඊට පස්සේ තවටක කාලකින් ඕක ලෙස්සල කවර ෙක්ෙද දෙෙක් වැල තපායක් ැඩුනට පස්ස කුරුහරි කියන ඕකදාන්න ප කක ස්සන කහරින්න කාලයක් කැරකට දැන් අලුතෙන් එන්න මෙන්න මේක කියනු. ඊට පස්සේ අර පොලෝම කඩලා ඊට පසේ තව එකක් කලන ඒළඟට තියන ජනදරවාල්ටි ලෝල අලුත් විදිහටයි දැන ජනදරවල්ද ඒ තුන ම මේක තව කෑල් නිකං ඉන්නකොට හිතේෙනවා මොකද නුවනින් සලකල පරිහරණය කරන මෙන්න මේ කෑල කඩලලා ඉසරට කෑල්ක් ගත්තව හොදයි වගේ. ඒක මේ තමන්ට අවශ්‍යම දෙයක් නෙමේ තමන්ට නිකං හිතේෙනවා. ඒක තමයි හිතේ සභාවේ. අපි නුවනින් සලකළ පරිහරණය කිරීමක් නැති වෙනකොට. තමන්ගේ ආදායි මේ හැටියට වියදම පරිහරණය කරගන්න බැරි ඒකද ධර්මයකැන සමජීවි කතා. ආදායිමට ගැලපෙන වියදමකට ජීවත්වයෙන පොරුදු වෙන්න කියන. අන්නේදේ නැතිවුණට පස්සේ සමහරු දාතිී නයවෙලා නය දැන් අර ලස්සනට හදාගත්ත ගේ නින් දෙයන්නේ. රෑ තිස්සේ මතක්කිනෙ නයගෙවාගන්නේ කොහොමද කියලාක් ගිනි ගොඩක දැන්වෙඉන්නේ. නයකාරිවේනවා පැංකූලින් ලියුන් එවනු. ගේසින්න කරගන්නවා කියලා ලියුන් එනකොට දැන් තමන්ට වෙනදා අර පැලි වැටල හොඳට නින්ද ගිය දැන් සමහරලාට තමට නින් දක්නේ. බල නොේවගේ තමන්ට තමන්ගේ නුවනින් සල කළ මේ අවශ්‍යතාවයන් පරිහරණය කරගන්න බැරිවුණට පස්සේ කොච්චරනඟගමාරු ඇටෙනවා. බේ හෙට්ටිකත්ත හෙමයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා කෙනෙක් නුවනින් සල කළ පරිහරණය කරනවාන්නං බොහෝ කෙලෙස් වලක්වො ගඩ පුළුව. දැම් මේ කියන දේවල් කොච්චර ප්‍රාෝගිත කියලා ඔබම් බලන් යි කෙස් ප්‍රාණය කරන ක්‍රම ගොඩක් බදු හාන්දුරුමේ පෙන් අනි සභාස සූත්‍ර. ඒළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඉවසීමෙන්. අධවාසනා පහ තබ්බා ඉවසීමෙන් ප්‍රහණය කර ගන්න පුළුවන් කෙලෙස් ගොඩක්තියෙන බලන්න සමහරුන්ට ඉවසීමක් නැතිකම නිසා මොනතරම් විනාස කරක පස්සෙහිතෙන අයියෝ මන් තව චුට්ටක් ඉවසුවන ඒවෙලා මට ඉවසන්න පුළුවන් වුුණා නම් මේ විපත වෙන්නේනෑ මං කලබල වුණා මං ඒවෙලාවෙ ගොඩක් ගත්ත තීරණ වැරදි පස්සෙ කොච්චර පස තැවි ොද ලන්න මිනිස්සු ඒ නිසා ඉවසීම ුදුරජාන් වහන්ස ප වෙනන කන්තී පරමන් තපෝතිතික්ක. ඉවසීමම උතුම්ම තපසක් කියලා. ඉවසීම මත බොහෝ ගුණධර්රම පුරුදු කරගන්න පුළුවන්. ඉවසීමත් නැති හදිස්සියයකිපෙන ශනිික කෝපය ඇතිවෙන් ෂනිික තීරණගන් ඇවිසිිච්ච මනසක්තියන කෙනා විශාල විපතකට තමන් ගොදුරක්ව. හැම වෙලේම ඉන්න අසාහනේ. හැම වෙලේම ඉන්න පීඩනයකි. හැම වෙලාය මානසික විදෝමින් ජීවත්යෙන්. අන්නේ නිසා ඔබ ඉවසීම පුරුදු කරන්න. ඒ ඉවසීම කියනෙ ඔබ හොඳට පුරුදු කරගත්තුත් බොහෝ කෙස් වලින් ඔබට ආරක්ෂාවන්න පුළුවන්. ඒළඟට බුදුරජාන් වහසේ බොහම ලස්වන ක්‍රමයක් පෙන්න්නනවා කෙලෙස් ගොඩාක් මගහැරගන්න පුළුවන් ක්‍රමය. ඒ තමයි දුරු කිරීමේ මගහැරීමෙන් ප්‍රාණය කළ තු ආශ්‍රවතිය. මෙවා ගොඩක් ප්‍රායෝගිකයි. මගහැරීමේ. දැම් බලන්න මහාමංගල සෝට්‍රී. මේ ලෝකයේ මංගල කියලා යහපත් කියලා යමක් තියෙනවන ඒ සියල්ල බුදුරජාණන් වහන්සේ මහා මංගල සූටට පෙන්නු. මහා මංගල සූට්‍ර පටන්ගන්නකොට මේ ලෝකේ යහපත කැමතිනම් කරන්න තියෙන පළවෙනිමදේ තමයි සත්පුරුසයන් ආස්ත්‍රී කරන්න පෙර පලවෙනිියට මුදහාන්දුරු පෙන්ුවේ අසේවනාච බාලාන. ඊට පස්සේ තමයි පණ්ඩිතානං්ච සේවන, පණඩිතයන් ඇසුරු කරන්න තිය. අසපපුරු සයන්, බාලයක්න් ඇසුරු කිරීම තුළ කවදාවත් පණ්ඩිතයන් යහපත් හැසිරීමක හැසිරෙන්න්න අසපුරුසු විඩ දෙන්නේ. කොච්චර ගුණ යහපත් දැ සමහරු කින අපි දන්නවා ගානට ඇසුරු කරන්න අපි ඒ අයත් ඇසුරු කරනවා මේ අයත් ඇසුරු කරනවා අපි දන්නවා ගානටන්. හැබැයි ඔබ මතකතියාගන්න ඔබෝ අමාරුවු ඇටනකං ඔබවත් දන්නේ. අසපපුරු සයගේස භහාවේ කොහෝ මහරි තමන්ගේ වලට ඇදල දාගන්නවා මයි. කොහො මහරි උපක්‍රමයෝදන ඒ නිසා ගුණධරම වඩාගෙන්ෙන තමන්ගේ යහපත කැමති නිවනට යන්න කැමති කෙනා පලවෙනිමදේ තමයි පාපමිත්‍රයන්ගෙන් වලකී නෝ. අසපපුරුසයන්ගෙන් මගහැරීමෙන් බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා අසේ වනාාච බාලන් බාලයන් ඇසුරුකිරීමෙන් වලකින්. ඒ වැලකිලා පණ්ඩිතයන් සත්පුරුසයන් ගුණධර්ම ඇති අයයි ධර්මය හැසිරෙන සිල්වත් ගුණධර්ම වඩ එවැනි අය ඇසුරු කරන්. ඊළඟට පෙන්න්නේ දුරු කිරීම මගැහැරීම අසපපුරු සයන්ගු මගහැරල ජීවත්වෙන්න කියන. ඊළඟට සමහර වෙලාවට මේක මිනිස්සු ගැනවිත රක්නෙමේ තියෙන් බුදුරජාණන් වහස බොහම අස්සන්ට පෙන්නවා පාරක යනකොට අපිහිතම පාර ගල තින්දන්ගොයි පාරවල්ලොල් හලතියෙන්නේ අනතුරු සහිත මාර්ගයකි ප්‍රවේශමෙන් යන්න කියලා තියෙනවා. නෑ අපිට එහෙ මනතුරක් වෙන්නි මෛත්‍රී වඩනවා කියලා ගියොත්ත එහම. මමතැන්ොහේයාල පාරගහල තියනම්ඒගේ බිම් බෝම්බ තියන. ඉස්සරේම තිබුණන අද ලංකාව වනත් බොහෝ ප්‍රදේසල ඉස්සරතිබුණන දැන්ගගේ වයිවත් කරල තියනම් මේ ප්‍රදේශවලට ඇතුල්ලෙන්නේා බිම් බෝබ ඇත. දැම් අන්න කෙනෙ කීතුවරන්නේෑ අපි භාවනාකන අපිටෝව පෑගෙන්න්නේ පෑගුණත් උපුරන්නේ කළ හිතනවා. එයා යනවා එයාගේ හිල්ල තමන් අමාරුව යටටනුත් ඒකෙ වැරද්ද පිෙන කාගෙවත්නමේ ඒක තමන්ගේ මගැහැරීමෙන් ප්‍රාණ කළේතු ආශ්‍රවයක්ේ. අනතුරු සහිත මාර්ග මගහරන්නකෙන. අනතුරු සහිත පුද්ගලයෝ අනතුරු සහිත සත්තු දැන් කවරුහරිකින ඒේ තනියා අලිය යන්නේ පව යාලියා ගහන්ඩ පුළුව. එනෙක් ෙනනොන්නේ. මම දන්නු අලියා ගාන්්ඩ අපි යනකොට අලිය යනවා. අලියට ගිල මෛත්‍රී කරන්න විතරයිතියෙන. දකි ැති පසුගේ කා ල ලිය මන්තරක කිය ෙහි ලියගෙන් ර කා පු ක සිද ීම ඩ හ ගේ ල් න්ත හි ද්‍ය ල පෙන් ු දක නෙ හිතු ක් කාර දි න අපි ල හ න්න ම දන්නන ල ගැන න. ගිහිල්ල ාර කෑවත් ඒක කාಾගවත්වර දක්නෙමේ තමන් අමාරුයි වැටුනේ තමන්ට මගහරන්න පළුවන් අන තුරක මග නොහැරීම නිසා. ුදුජාන්හන්සේෙන්න්නම් මගහැරීමෙන් ප්‍රාණයකරගත හිතු බොහෝ ආශ්‍රතිනය මගහැලයන් අනතුරු සහිත මාර්ග මගහරින්. අනතුරු සහිත සත්තු අනුන්තුරු සහිත පුද්ගලිෝ අසපපුරසය පෞකාරය. අනතුරු සහිත ප්‍රදේශ තියනවා. සහර තැනක් බුදුජාණ වහසේෙන්න්න භික්ෂූ වහසලට පෙන්න්න මහනෙන පිින්ඩ පාත වැඩියත් සමහර ප්‍රදේශතියෙනවා පින්ඩපාතියන්නපා ඒ පැතිවල තමන්ට අනතුරෙන්න්න පුළුව. ඒවැනි ප්‍රදේශ මගහරන්න කිය. හෙදකොට මෙන්න මේ අවවාද පිළිගන්නවනන් තමන්ට තේරෙනවනම් තමන්ට මෙතනින් අනතුරක්වෙන්න පුළුවන් කියලා. ඒවා මගහැරල ජීවත්තය. බොහෝ කෙලෙස්වනින් වලකින්න පුළුවන්. ඒ කෙලෙස් ඇතිවෙන එකම වලක් කොලා සැනසිල්ලි ගුණ ධර්මටික වඩාගන්න පුොළුව. ඊළංඟට බුදුරජාණන් වහන්සේ පෙන්ෙනවා වීරියෙන් ප්‍රාණයකරගත තු තවත්කොට ක්තියන ඒ වීරියෙන්මයි ප්‍රාණ කරන්නතිය. කාම විතරක ව්‍යාපාද විහිංසාවිත් හිත්තෙන් හිතට එඒවා කෙස් සහිත සිතුවිල්. ඒවා වීරියෙන්ම යටපත් කරග. ව්‍යාපාද තරහව කේන්තියෙනවා. එවාීරියම අකුසල් ප්‍රහණි කරන්න වීරියගන්න. විහින්සා කෙනෙකුට වනසන්න නැති කරන්න පලිගන්න හිතෙන්න්න පුළු. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන සතර සම්මයප්‍රධන වීරය ගනව බහලා ඇති උපන්නාවව අකුසල් ප්‍රහාණය කරන්න වීරිය ගන්නවා. නෝපා නකුසල් නෝපදවන්න වීරිය ගන්න. උපන්කුසල් මෛත්‍රිය කරුණා මුදිතාව යහපත් කුසල සිතුවිලි ඒ බලවත් කරන නෝපන් කුසල් උපදෝන එක වීරියෙන් කරන්න තියෙනදය. ඒ වීරිී ඇතිකර ගත්ත කෙනෙකුට බොහෝ කෙලෙස්වලිින් වලකින්න පුළුව. ඒකත් කෙස් ප්‍රහණය කරන ක්‍රමය හත්වනික තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වේ භාවනාව පහත භාවනාවෙන් ප්‍රාණය කළ ේතු ආශ්‍රකොට සක් තියෙනවා. එතකොට බලන්න මේ කෙලෙස් කලේෂ ධර්මයන්. ්‍රාණියය රීම පිණස්ස බුදුරජාණන් වහන්සික්‍රම ගොඩාක් පෙන්න්න නොමේ සම්හස සූට්්‍රම ක්‍රම හතක් පෙන. මේ ඔක්කොම බොහොම ප්‍රායෝගිකයි. ඒ ප්‍රායෝගික ඔබ ගලපල බලන්න. ඔබට ප්‍රශ්න ඇතිවුුණා නං ඔබ දැනට විදවනවනං. ඔබට මෙන්න මේ කරුණු ගලපල බලන්න ඇත්තටම මෙන්න තුළ ඔබට ගැලවන්න බේරෙන්න්න පුළුවන් තැන්වල ඔබ මනතුරේ වැටච්ච තැන් ඇති. එනි සාපිංවතුන දරමේ තුළ ඔබොහොඳදට හිතන්න. තොනද මට වැරදුනේ. හිතල තමන්ගේ ජීවිතයේ පියවරෙන් පියවරහරි ධර්මය පැත්තට යාගන්න අමාරුයි තමා මේ යුග කෙරෙස් බලවත් අකුසල් බලවත් සමාජයේ අපි ජීවත්තෙන්නේ සිල්වත් ගුණවත් ධර්මානුකූල ගුණධර්ම වඩන සත්පුරුසියෝ මාර්ග පල්ලාබීින් පිරිච්ච සමාජයක නෙමේ. එවැනි සමාජයකනං ධර්මය හැසිරෙන කෙනාට අනු ග්‍රහයිතියනුවා. බොහෝ වෙලාවට සත්පුරුසේ ඔබාහලා ඇති සතර සතිපට්ඨානේ බුදුරජාන් වහන්සේ දේශනා කරේ කුරුරට කම්මස්ස ගම කියන නියංගමේ. සතිපට්ඨාන සූත්‍රයේ සඳහං වෙන වටුවාවි විස්තර වෙන වයේ ගම ගැන විස්තරය. ඒ දේශනා බුදුරජාන් වහන්සේ පැවැත්වට පස්සෙ කොච්චරේ ගම මිනිස්සු ධර්මය පුරදු කරාද කියන්නේ. නාන තොටේ කුමල් හලේ. මගතොටේ මිනිස් සුහම්බෙන නාන ගහාා මහම්බෙන වාකේ නානාවද කියලා එත්තනින් ඊළඟ වච්චනයන්නේ. ොකක්දක්ක මේ දවස්සල කරන භාවනාව අනේ නංගිීමං ආනාපාන සති වඩන යනයේ සාධ සාධ කියන. ඔයා මොකද කරන්නේ මං මේ දවස්සල ධාතුමන සිකාර භාවනාව කරනවා. දැන් නාන ගමන් සාකච්ඡාව සතර සති පට්ඨානිි ගැනකීම. කුමල් හලි හම්බි නෝ මිනිස්සු ඒ අක්ක කියලා කතා කරනවා හැබැයි මාටටුකාව පටන්ගන්නෙම සතර සති පට්ඨානිකය ඒ සති පට්ඨානනි වටිනාකම භාවන කවර හරි හම්බුනොත් අහනිවා භාවනා කරනවාද. ප්‍රමාධවෙන්නේ පන අප්‍රමාධිය වීර ඒක තමයිකන සමාජි හැම්ම තැනම මිනිස්සු කතාවුණේ අද අපිට පේන අද සමාජි භාවනා කරනවා කියලා කිව්වොත් ගැරහහි මක්තියෙන්න මේ දැම් ඔයා භාවනා කරවා ඌ අම වයිසට ගිහින් කරනය වනේ ඒ වගේ සමාජි පුළුවන් තරම් ඇයි ඇට පාවනාද කලකිරිලද මොකද මිනිස්සු හිතන්න මේ භාවනා කරන්නේ කලකිරලා මනුසයගෙන් ගුටි ලතම භාවනා කරනු ඇති. ෙදර ඒපා වෙලා ඒ වගේ සමාජ භාවනා කරන කෙනට පුළුවන්තරං ගැරහිලි නනිින්දා හින් පාස්කිරරිලි ඒවැනි සමාජයන් අස පුරුසියම් බෞුල සමාජයක සත්පුරු සේකුට ජීවත්වෙනකොළ ටිකක් අමාරුයි. ගුණධර්ම වලින් පිරිහිච්ච සමාජයක ගුණධර්ම වඩන කෙනා එයාට ටිකක් අමාරුයි. හැබැයි ඔබ මතකතියාගන්න අමාරුවෙන් හරි ඔබ ගුණධර්ම රැකගත්තොත් ඒ ප්‍රතිඵලසිියල් ඔබට ඔබයි බේරෙන්. ලෝකයාම අපාේගත් මම සිට ඇකල මංගුණධර්ම පුරාගෙන මංගැලවෙනවා කියල ඔබ ධර්මී දියුණු කරන්න උත්සාහයක් ගන්න ඔබට ගැලවෙන්න පුළුව. ඒ නිසාපිට ලෝකය හදන්න බෑ. මේ ලෝකයා යනු රටහවාපිට වෙනස් කරන්නත්ද. එන්න එන්න පිරිහිලා 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 මෘුග සඥා පහල වෙන තැනට යන්නන ලෝකයා. නිසුගේ ආවිශ අඩුවේල් අඩුවේල් අඩුවවිල් අවරදුද හයි අඩුවිලා. මුර්ගසාම් වරසාාවල් වෙහැල මිනිස්සු සත්තු වගේ විකෘති වෙලා එකිනෙකා මරාගෙන ලෝකි ලේවිලක්විල් අවසාන් වෙන අනාගතයක් බුදහාමුදුරෝපෙන්වා. ඔතනටයි අපි පරම්පරාවෙන් පරම්පරාවටමී ලංවිවයන් ඒනිසා මේ ලබිච්ච මනුස්ස ජීවිතය තුළබ ධර්මයේ දියුණු කරගන්න වු සහයක් ගන්න පුළුවන් තරම් පින්දහම් කරගන්න. ගුණ ධර්මයක් පුරාගන්න සද්ධහම ඇති කරගන්න. සිල් හකින් පින්කරන්න දන්දෙන් අන්න එතකොට ඔබට ලෝකයාණෙමේ ඔබට ගැලවෙන්න පුළුවවා. ඔබට ගුණ ධර්ම පුරාගැන්න පුළුව. බුදුරජාන්හන්සගේ ධර්මය ැබිච්ච. මනුස්සජීවිතයක් ලැබිච්ච, ෂණ සම්පත්තිී ලැබි ලතියනවා. අද නහන් ලැබෙන කොච්චට පින්කං කරෙනවා හද ගොඩාක් පින්කංකරන්න ලැබෙන කාලයක් ඒවගේම ධර්ම දේශනනාවිදිම ඔබට සෙහිපත් කරනවා. පෙබරවාරි මාහසේ විසික විසි දෙක විසිතුන විසි හතර. ඒ දින හතර පුරාම බක්ුල මහන්සෑයි තැම්පත්වෙන ඒ උතුම් සර්වච්ඥකේෂ දහතුන් වහන්සේලා අස්තිධාතුන් වහන්සේලා බක්කුල මහරහතන් වහන්සගේ මහරහත්්ධාතුන් වහන්සේලා ඇතුළු මහරහතන් වහන්සේලා බොහෝ මහරහතන් වහන්සේලගේ මහරහත් ධාතුන් වහන්සේලා චෛතයේ තැන්පත්වෙන නිදංවස්තු ඒ වටිනා ඒජනියන නිදංවස්තු කොත්තවහන්සේ ආද ඒ නිදංවස්තු සැදැහවතුන්ට දින හතරක් වන්දනා කරගන සලස්සනු. අපි මේ ඇසලපුන් පොහොය වෙනොට හතරස් කොටේ නිදම්වස්තු තැන්පත් කරලා චෛත්‍යයේ කොත පලන්දන්න අපි සැලසුම් කරගෙන දවස්සල බක්ුල මහසෑයි කටයතු. බෝම වේගෙන් දිවාරෑන් නොබලා සිදු කරගෙන යනවා. ඒනිසා ඒ සෑ තැන්පත්වෙන ෞඋත්ම ධහතුන් හසෙල්ලා නිදංවස්තු සැදැවතුන්ට දැකගෙන පින්පුරාගන්න මේ පෙබරවාරි මාස විසියක විසි දෙක විසිතුන විසිහතර දින හතර ඔබ වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. ඒනිසා අපි ඒ සිදුකරනේ ඒ මහා සෑබක්කුල මහා සෑ මහා පිංකමට ඔබ දැම්ම සූදානන් වෙලා සුදුවතින් සැරැසිලා සුවඳ මල් අරගෙන. මහසයි ැ පත්ති උත්ම දා තුන් හසසිල වදනා කරන්න පැමිනකි නාරාධනයක්ත් ඔට සිදුකරමින් හද මේ ධර්මශ්‍රවනෙන් රැස් කරග සියලුපින. ඔබ හැමදිනාටම නිවන්න අවබෝධය පිණිස ධර්මවබෝධයේ පිණිසම පාර්මිතාවක්ම වේවා. ඔබ හැමදිනාටමත් මේ සබ්භාසෝ සූත්‍රයේ සඳහන් කරුණුුව එකින්න්නක බහම සරලෝබට විස්තර කරමින් තමයි. කෙලෙස් ප්‍රහාණය කරගෙන. යෙනන ප්‍ර්න ගටලුවලින් ටික ටි හරි බේරීලා. ධර්රමයේ දියුණ කරගන්න අවශ්‍ය පරිසරයක් කොහොමද අපි හදාගන්න කියන කාරණය ඔබට මේ ධර්මාම් ශාසනාවතුළ විස්තර කරන්න ටේ දනේ. ඒමනං ඔබ හැම දෙෙනටමත් මේ ලැබිච්ච මනුස්සජීවිතේ තුළ අප්‍රමාදීව ගුණධර්මපුරාගෙන උතුම් ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කෙල් අපි ඔබට ආශීර්වාද කරනවා. පංහ තුනේ ධර්මාශ්‍රමනය ැස්රගත් සියලුපින්. සියලු දෙවියෝ සාධ කාාර්දිදිී මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගි දිවි අසයිසුරු වර්ධනය කරගෙන සියල්ලු දෙවියෝ සසරදුකින් අතමිදේවා කියල සාදු කියල දෙවියන්ට පින්දෙන්. ඒ දෙවියන්ගේ පිහිට රැකවර නාශිර්වාදේ. ඔබ හැමදිනාටම ලැබේවා ලැබේවා කෙලප්‍යාශිර්වාද ප්‍රාත්ථනා කරනවා.ඒ වගේ මද මේ උතුම් ධර්මදේශනාවේ පින්බරදාය කත්ති දරමින් කටුතු කරන්නේ එ. කළුබෝවිල මහත්මිය ඇතුළු දූදරු පිරිස අංක හතරිස් හතර නිදහස්මාවත ගලගෙතර පාදුක පදිංචයේ පිංහතුන්ගේ ප්‍රධාන ම අරමුණ තමයි පරලෝ සැපත් ප්‍රේමදාස කළුබෝවිල ඒ මහත්මාට මීට අවරුතු දෙෙකර පර පරලෝ සැපත් තුන් සහිපත් කරලා පින්ංගන්නමෝදන් කිරීම. ඒවගේම එතුමන්ගේ පියානන් වූ කළුබෝවිලගේ චාර්ලිස් අප්පුහාමි පියාණන් ඒවගේ මෑනියන් වූ මුදියන්සේලාගේ ලොකුනෝනා මෑනියන්ට පින් අනුමෝදන් කිරීම ඒවගේ පරම්පරාගත මිය පරලෝගේ සියලු ඥාතිීන් කලුබෝවිල්ල මහත්මියගේ සහ එච මිසි නෝනා මෑණියන්ට ඒවගේම පීව. උපාලි බෑණුවන් ඒ කළබාවිල මහත්මිය නමින් මිය පරලෝගගේ පරම්පරාගත ඥාතීන් ඒවගේ මේ සංසාරගත පරම්පරාගත මේ නම් සධාකරම ඥාතීන් වගේම සියලු මියගිය ඥාතයෙන් සාධු කාර දිදිී මේේපින් අනුමෝදන් වෙත්වා හ ඥාතීන්ගේ පරලව ජීවිත සැපුවත්තේවා සුවපත්තේවා සසර දුකින් අතමිදේවා කියල සාදුු කෙලපින් අනුමෝදන් කරන්න ඒවගේම දෝදර්වන් සියලු දෙනනාගෙම අධ්‍යාපන කටයිුතු සාර්ථකරගන්න සුජීවත්ත ඉන්න පවල හැඳනනාටම ෞ ද හසනය තුළම තුම් ධර්මබෝධය පිණිසම මේ පින උපකාරවේවා කන උත්ම ප්‍රාත් න තිහෙමන අප පංහතුන ඔබ හැම දෙෙනනාටමත්. හද ධර්ම දේශනාවේ දායකත්ති දරු කළුවෝීල මහත්මිය ඇතුළ ද දරු පිරිස ඒ හැම දෙෙනනාටමත් නෙත් කාර මදලේ හැම දෙනාටමත් ධර්මශ්‍රවනයක ලක් වා සි ල වාස හැම . නිදක්ේවා නිරෝගිවේවා සුව පත්තේවා හැම දෙනනාටම සලු දෙවියන්ගේ පිහිට රැකවන්න තුනළුවන්ගේ ආශිරවාදේ සැලසේවා උතුම් ධර්මාවබෝධය පිණසම බහැම දෙනාටම මේ පින පාරමිතාවක්ම වේවා කෙලප ආශිරවාද කරන. ආකා සටhජම් මට්ඨාදේ වානාගා මහිදදිකා පഞഞන්ත අනමෝදත්වා චිරන්ඩක් අන්තුලෝක සාසනං ආකා සටhජම් මට්ඨාදේ වානාගා මහිෙද්දිිකා ഞ ങ ෝിതවා ිරන්රක් කන්තු දේශන ආකාසට sahabatාජകു මටහාා දීවානාගා මහිදදික පഞഞන්තങන ෝදිත්වා ചිරන්රක් කන්තුතුවන් සදා හැමදිනාටම සම්මා සම්බදුസරන.